අදත් මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බන්දේසියක් කොහොමද අඳින්නේ කියලා. ඒ කියන්නේ බන්දේසි මෝස්තරයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ බන්දේසියක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නව ඇති. ඔයාලගේ ගෙවල් වල ට්‍රේ එකක් විදිහට පාවිච්චි කරන්නේ බන්දේසියට. ඒ කියන්නේ තේ එහෙම අල්ලන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදි ඕවල ආකාර හැඩයට, සමචතුරස්‍රාකාර හැඩයට වගේම වෘත්තාකාර හැඩවලටත් මේ බන්දේසි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අඳින්නෙන්නේ පිත්තල බන්දේසියක්. ඒ නිසා අපි අද බලමු කොහොමද මේක අඳගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සමාන කොටස් හතරකට අපි වෙනද වගේම කොලේ බෙදා ගන්නවා. මොකද බන්දේසි මොස්තරේ කොලේ මැදට තියෙන්න ඕනනේ. ඉතින් කොලේ නවන්න කැමති නැති අයට මෙන්න මේ විදිහට කොලේ නවලා මෙන්න මේ වගේ දෙපැත්තෙන් විතරක් පුංචි සටහනක් යොදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට සමානව බෙදා ගන්න පහසුයි. ඉතින් මේ අතර වගේම අනිත් අතට නවලා කොටස් හතරක් වෙන විදිහට බෙදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට අඩි රූල පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ගොඩක් ලේසියෙන් හරි සමානව හදා ගන්න පුළුවන්. ඉතින් මම කලින් ලකුණු කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ රේඛාව මේ විදිහට ඇඳ ගන්නවා. මම ඊට පස්සේ අනිත් පැත්තරත් කොලේ මේ වගේ සමාන කොටස් වලට බෙදා ගන්නවා. ඉතින් මේ විදිහට ඇඳහම ගොඩක් පහසුයි මෝස්තරේ ඇඳ ගන්න. ඒ වගේම අපිට ඒකකේ සකස් කරගන්න හරිම පහසුයි. ඉතින් ඒ නිසා තමයි මම හැමදාමත් ඔයාලට මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් අද මම අඳින්න හදන්නේ ටිකක් ඕවල් හැඩයක් එන බන්දේසි මෝස්තරය. ඉතින් මම මෝස්තරේ අඳින්න කලින් මෝස්තරේ එන ප්‍රමාණය බලාගන්න මේ විදිහට කොටුවක් ඇඳගන්න තමයි යන්නේ. මොකද මෝස්තරේ ඕවල් හැඩයට ඇඳට අපි කොටුවක් ඇතුලේ ඇඳලා තමයි ඕවල් හැඩේ සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මෝස්තරේ සමබරව ඇඳගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට කොටුවක් ඇඳගන්නේ. ඉතින් ඔයාලා දන්නවා කොටුව අඳින්නේ කොහොමද කියලා. අපි අර සමානව බෙදාගත්ත මැද ඉරේ ඉඳලා උඩටයි යටටයි එක සමාන ප්‍රමාණයක් වමිනුයි දකුණුයි සලකුණු කරගෙන ඊට පස්සේ අපි ඒ රේඛාවන් සලකුණු කරගත්ත රේඛාවන් ටික යා කරගන්නවා. ඉතින් ඔයාලට මම කියලා දෙනවට වැඩිය ඔයාලට බලාගෙන හිටියාම හරිම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට හිමීට ඒ සලකුණු කර ගැනීම කරලා ඊට පස්සේ රේඛා ටික යා කරන එක ඔයාලට පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ අපේ මෝස්තරේ ඇඳගන්න අපිට ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම දැන් අපි උඩිනුයි යටිනුයි ඉරක් ඇඳගත්තා වගේ අපේ කොටුවේ අනිත් පැත්තේ රේඛා දෙකත් ඇඳගන්න. ඒකටත් ටිකක් මේ වගේ අපේ කොලේට ගැළපෙන විදිහට ප්‍රමාණයක් තෝරගෙන ඒක සලකුණු කරලා ඊට පස්සේ අපි සලකුණු කරගත්ත කොටස් යා කරලා රේඛා දෙකක් හදා ගන්නවා. ඉතින් මේකෙදි ඕවල් හැඩයක් අඳින නිසා අපි උසාතර ගත්ත ප්‍රමාණයට වැඩිය ටිකක් දිග අතට සලකුණු කර ගන්න ඕනේ. ඒ කියන්නේ හරියටම සමචතුරස්‍රාකාර කොටුවක් නෙමෙයි අපි ඇඳ ගන්න ඕනේ, සෘජු කෝණාස්‍ර හැඩයක් තමයි අපි ඇඳ ගන්න ඕනේ. එතකොට තමයි අපිට ඕවල් හැඩයක් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සමචතුරස්‍රාකාර කොටුවකින් ඇඳද්දී ඔයාලා දන්නවනේ වෘත්තාකාර හැඩයක් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම කොටුව ඇඳලා ඉවර කරනවා. ඔයාලට පේනවා ඇති මම කොටුව අඳිනකොට කොලේ දිග අතට සම්පූර්ණම කොටස් ගත්තේ නැහැ. ඒ අපි ඉතුරු කරගත්තේ අල්ලන එකක් තියෙනවනේ. කියන්නේ බන්දේසියක් අරන් යනකොට පොඩි හැන්ඩල් එකක් වගේ තියෙනවනේ. එන්නේ ඒ කොටස අඳින්න තමයි මම ඒ ප්‍රමාණය තියාගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම අද අඳින්න හිතාගෙන ඉන්න බන්දේසි මෝස්තරේ කටු සටහනක් තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් මං එන්නේ ඒ විදිහට තමයි අඳින්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා මම ඒ ප්‍රමාණයට ගැළපෙන විදිහට තමයි මගේ ඒකකේ සකස් කරගන්න යන්නේ. ඉතින් මේ වගේ අමතර කොලයක් අරගෙන අපි අර ඇඳගත්ත එක කොටස, ඒ කියන්නේ අපි දැන් ඇඳපු මේ කොටුවේ කොටු හතරක් බෙදිලා තියෙනවානේ, ඒකේ එක කොටුවක් තමයි මේ විදිහට අපි නැවත ඒ කටු සටහන් කොලේ, එහෙම නැත්නම් අපි ඒකකේ හදන කොලේ ඇඳ ගන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයාලා අනිවාර්යෙන්ම කටු සටහනක්, ඒ කියන්නේ ඔයාලගේ ඔළුවේ හරි තියෙන්න ඕනේ කොහොමද මම මේ මෝස්තරේ අඳින්නේ කියන එක, එහෙම තිබුණොත් තමයි ඔයාලට මේ විදිහට පහසුවෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මම අර අල්ලන කොටස අඳින්නත් ප්‍රමාණයක් සලකුණු කරගත්තා. ඉතින් මේකෙදි අපි මේ කොටුව විතරක් සලකුණු කරගත්තොත් අපිට
හරියටම ඒකකේ සකස් කරගන්න බැරි වෙනවා. මොකද අපිට අල්ලන කොටස එන්නේ කොයි හරියටද කියලා හොයාගන්න බැරි වෙනවනේ. ඒ නිසා අපි ඒක කොලේ සලකුණු කරගන්න ඕනි කොලේ කොච්චර ප්‍රමාණයක් තියනවාද කියලා. මොකද නැත්තම් අපි ඒක බලන්නේ නැතුව ඇන්දොත් අල්ලන කොටස දිග වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට කොලේ අඳගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ කොටසත් මෙන්න මේ විදිහට සලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒක කපලා මේ විදිහට වෙන් කර ගන්නවා. ඉතින් අපිට දැන් තියෙන්නේ ඒකකේ සකස් කරගන්න. ඔයාලට පේනව ඇති මම කොහොමද ඒකකේ සකස් කරගන්න කොටස හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ විදිහට පහසු වෙයි කියලා මම හිතනවා. ඔයාලට මුලින්ම මේ කොලේ කොටුවක් ඇඳගන්නම අවශ්‍යත් නැහැ. ඔයාලා මේ විදිහට එකපාරක් ඇඳර පස්සේ පැහැදිලි වෙයි කොහොමද ඒකකේ සකස් කරගන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒකකේ සකස් කරගෙන කොලේ පිටපත් කරගන්න එක විතර. ඉතින් මුලින්ම අඳිනකොට මේ විදිහටම අඳින්න. ඊට පස්සේ මම ඔයාලට තවත් දවසක කොටු අඳින්නේ නැතුව කොහොමද ඒකකයක් විතරක් පාවිච්චි කරලා අඳගන්න කියලා පෙන්වන්නම්. ඉතින් මෙන්න මේ විදිහට සකස් කරගත්තට පස්සේ මම දැන් හදන්නේ මගේ ඒකකේ ඇඳගන්න. ඉතින් මේකෙදි මම කලින් කටු සටහනක් ඇඳලා තියෙන නිසා මට ගොඩක් පහසුයි. ඒ කටු සටහනේ තියෙන විදිහට තමයි මම අඳගන්න යන්නේ. ඒ කියන්නේ මම ඇඳගත්ත බන්දේසි මෝස්තරය වලට පේනව ඇති හතරෙන් එකක කොටසක් තමයි මම මේක ඇඳගන්න යන්නේ. එතකොට අපි පිටපත් කරලා තමයි අනිත් කොටස් තුන ඇඳගන්න යන්නේ. ඒ නිසා අපිට මේ එක කොටසකට විතරයි ඇඳගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට කාබන් කොලයක් තියලා මේ වගේ කොටස් දෙකකට පිටපත් කරගන්න විදිහත් මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම ඔයාලට ඕනනම් පුළුවන් මේ ඒකකයක්ම සකස් කරලා, ඒ කියන්නේ ඒකකේම ඔක්කොම මෝස්තර කොටස් ටික ඇඳලා ඉවර කරලා අවසානයේදී ඔයාලට ඒ සම්පූර්ණ මෝස්තරයම කොලේ පිටපත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක් අය ඒ ක්‍රම දන්නව ඇති. එහෙම නැත්නම් මම ඔයාලට තවත් දවසක ඒ ක්‍රමයකුත් කියලා දෙන්නම්. ඉතින් මම හිතනවා දැනට ඔයාලට මේ විදිහට ඇඳොත් ගොඩක් පහසු වෙයි කියලා. ඉතින් මේකෙදි මම මෙන්න මේ කොටස් කවකට තියලා ඇඳගන්න යන්නේ නැහැ. මට හිතෙන විදිහට මම ඕවල් හැඩේ වගේ එන විදිහට හිතලා ඇඳගන්නවා කවකට පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් මේකෙදි ඔයාලට කවකට පාවිච්චි කරලත් ඇඳගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අඩිරූල පාවිච්චි කරලා අඳින කොටසකුත් වෙනවා. ඉතින් ඒකට මම අඩිරූල පාවිච්චි කරලාම ඇඳගන්නවා. මේකෙදි කවකට පාවිච්චි කරන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඊට කලින් මම මෙන්න මේ විදිහට මගේ මෝස්තරේ අඳින්න ඕනි කොටස් ටික දල සටහනක් විදිහට මගේ ඒකකේ සටහන් කර ගන්නවා. ඉතින් මම මේ විදිහට හිමීට ඔයාලට කියලා දුන්නේ පුංචි ඈත් මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න නිසා එයාලටත් තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලට පේනව ඇති මම දැන් බන්දේසිය අල්ලන කොටස ඇඳගෙන තියෙනවා. ඒ වගේම මම ඒකට තවත් කොටස් මේ විදිහට එකතු කරනවා. ඉතින් ඔයාලා මේ බන්දේසි මෝස්තරයක් අඳිනකොට කොයිම වෙලාවකවත් උල් හිටින විදිහට අඳින්න යන්න එපා. ඉතින් ඔයාලා දන්නවනේ කඩෙන් අපි ගෙනාවත් බන්දේසියක් ඒ වගේ එහෙම අඳින්නේ නැහැ. මොකද ඒවා ඇඟේ ඇනෙන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා ඒවත් හොඳට කල්පනා කරලා තමයි ඔයාලා මෝස්තරේ අඳගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට අඩිරූල පාවිච්චි කරලා මගේ ඕවල් හැඩේ මෙන්න මේ විදිහට අනිත් කොටස් අතින් ඇඳලා සකස් කර ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෝස්තර තමයි යොදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මැද කොටස ඇඳගන්නකොට මම කවකටෙන් රවුම් කොටසක් තමයි ඇඳගන්න යන්නේ. ඉතින් ඔයාලට මම කිව්වා මේ මෝස්තරේ ඇඳිනකොට කවකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා සමාන කොටස් සමානවනේ රවුම ඇඳෙන්නේ. ඉතින් කවකටෙන් ඕවල් හැඩයක් ඇඳගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මම මැද කොටසට රවුමක් තමයි ඇඳගන්නේ. මලක් වගේ එකක් තමයි මම මැදට ඇඳගන්න යන්නේ. ඉතින් මම මේක ඕවල් හැඩයට සමාන වෙන විදිහට අඳින්නේ නැහැ. මැදට එන විදිහට තමයි මේ මල එන කොටස ඇඳගන්න යන්නේ. නමුත් ඔයාලට පේනව ඇති මගේ කටු සටහනේ මම ඇඳලා තියෙන්නේ ඕවල් හැඩයටම සමාන කොටසක් එන විදිහට. ඉතින් ඔයාලා මේ කටු සටහනක් ඇඳගත්තට පස්සේ ඒ කටු සටහනේම තියෙන දේ අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට මතක් වුණොත් ඊට වැඩිය හොඳයි කියලා ඒ කොටස් ඔයාලගේ මෝස්තරයට එකතු කරගන්නත්, ඒ වගේම
ඒ කොටස් ගැලපෙන්නේ නැහැ කියලා හිතුනොත් ඒ කොටස් ඉවත් කරන්නත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාලට මම මේ දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඕවල් හැඩේ ඇඳගන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මේ විදිහට අපේ කොලේ උස කොච්චරක්ද කියලා බලා ගන්න ඕනේ. ඉතින් මගේ අඟල් 3ක් විතර තියෙනවා. අඟල් 3යි. ඉතින් ඒක මෙන්න මේ වගේ අපි අර ඕවල් කොටස අඳින්න ඕනි කොටස, ඒ කියන්නේ බන්දේසි මෝස්තරේ අවසන් වෙන කොටස ඉඳලා අනිත් පැත්තට මැනලා මෙන්න මේ විදිහට සමචතුරස්‍රයක් එන විදිහට ඒ කොටස සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි කවකටෙන් මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනි. ඉතින් ඔයාලට පේනවා ඇති මම කවකට කොතනද තියලා තියෙන්නේ, කොහොමද රවුම අඳින්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා ඕවල් හැඩයක් අඳිනවා නම් කවකට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒකත් වැදගත් වෙයි කියලා යම්කිසි මෝස්තරයක් ඇඳගන්න. ඉතින් බන්දේසි මෝස්තර අඳින කොටත් ඒ ක්‍රමේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට මං වගේම අතින් ඇඳගන්න පුළුවන් නම් ඕවල් හැඩේ එහෙම ඇඳගන්න පුළුවන්. එතකොට ඔයාලට විභාගිකදී අඳිනවා නම් කාලය ඉතුරු කරගන්නත් පුළුවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඊට පස්සේ බන්දේසිය අල්ලන කොටස ඇඳගන්නවා. ඉතින් මේකෙදි ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙලාවට ඔයාලට බන්දේසියක් අඳින්න ආවහම මේ වගේ අල්ලන කොටසක් ඇඳොත් හොඳයි. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට බන්දේසියක් නව නිර්මාණාත්මකවනේ අඳින්න ඉන්නේ. එතකොට බන්දේසිය අල්ලන කොටසක් අඳින එක මම හිතනවා ගොඩක් උචිතයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මෝස්තරය අඳින කොටස් ටික වෙන් කරලා ජෙල් පෑනෙන් ඇඳ ගන්නවා. ඉතින් මේකෙදි ඔයාලට මේ කවකටෙන් අඳින කොටස් මෝස්තරේ පිටපත් කරනකොට ඇඳගන්නේ නැතුව කවකට පාවිච්චි කරලා චිත්‍රය අඳින කඩදාසියෙම ඇඳගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ බන්දේසි මෝස්තරයට එන මෝස්තර කොටස් ටික තමයි ඇඳගන්න යන්නේ. ඒ කියන්නේ ඒකකේත් අපි බෙදාගත්ත මේ වගේ තීරුවලට මෝස්තර කොටස් තමයි ඇඳගන්න යන්නේ. ඉතින් මම ප්‍රධාන වශයෙන් මෝස්තර අඳින කොටස් ටික වෙන් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ සමාන කොටස් වලට බෙදාගෙන පැන්සලෙන් ඊට පස්සේ මගේ මෝස්තර කොටස් ටික අඳිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතෙන්ට පලාපෙති වගේ මෝස්තරයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සාම්ප්‍රදායික මෝස්තරවල තියෙනවා ගොඩක් අර වාටි මෝස්තර වගේවත් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒව කල්පනා කරලා ගැළපෙන මෝස්තර ඉක්මනින් ඇඳ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඇඳලා ඉවරයි. උඩින් තවත් පලාපෙති වගේ මෝස්තර කොටස් ටිකක් මම මෙන්න මේ විදිහට යොදා ගන්නවා. ඉතින් මේ වගේ සරල වඳ ගන්න පුළුවන් මෝස්තර ඇඳ ගන්න. ඉතින් මේ කොටස් ඔයාලට චිත්‍රය අඳින කඩදාසියෙම ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ සමානවනේ අඳින්න තියෙන්නේ. මේක ඔයාලට මෝස්තරේ අඳින්න ඕනේ දල සටහන ඇඳලා ඊට පස්සේ කඩදාසිය සටහන් කරගන්නත් පුළුවන්. හැබැයි නිවැරදිම ක්‍රමේ තමයි මේ විදිහට ඒකකේ සකස් කරලා ඇඳ ගන්න එක. මොකද අපි දැන් කඩදාසියෙම ඇඳද්දත් ඒක හොයාගන්න බැරි වෙන විදිහට අඳින්න පුළුවන් සමහරුන්ට. ඉතින් මේ විදිහට ඇඳද්දත් කමක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ ඒකකේම ඇඳලා පිටපත් කරනවා නම් තමයි ගොඩක්ම නිවැරදි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඊට පස්සේ මැද කොටසට වියවැලක් තමයි යොදාගන්නේ හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉස්කෝලේදී ඉගෙනගෙනත් ඇති, ඒ වගේම විභාග ලියපයත් දන්නවා ගොඩක් වෙලාවට එන්නේ පිත්තල බන්දේසියක් අඳින්නනේ. ඉතින් ඒකෙදි ඔයාලා දන්නවා පිත්තල වලින් කරන බන්දේසි දෙකලත් ඇති. ඒකෙදි ගොඩක් සාම්ප්‍රදායික මෝස්තර තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම පිත්තල වලින් කරන්න පුළුවන් සාමාන්‍ය සරල මෝස්තර වගේම සංකීර්ණ මෝස්තරත් යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලා දැන් මේ මෝස්තරේ ඇඳලා පාට කරනකොට පිත්තල බන්දේසියක ස්වරූපය එන විදිහට වර්ණකරන එකත් ඉතාම වැදගත්. ඉතින් කොච්චර හොඳට ඇඳත් වැඩක් නැහැ ඔයාලා පිත්තල බන්දේසියක ස්වරූපය එන විදිහට වර්ණ කළේ නැතොත්. ඉතින් මේ ගැනත් ඔයාලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෝස්තරේ ඇඳලා ඉවරයි. මම මේ විදිහට ජෙල් පෑන පාවිච්චි කරලා මෝස්තරේ මතුවෙන විදිහට නැවත ඇඳ ගන්නවා. ඉතින් ඔයාලා ජෙල් පෑන පාවිච්චි කරන එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති විදිහකට මේ මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. නමුත් ඔයාලට මකණි පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ විදිහට ජෙල් පෑනක් පාවිච්චි කරලා අවසන් මෝස්තරේ ඇඳ ගන්න පුළුවන් නිසා. ඒ නිසා තමයි මම ඔයාලට මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මෝස්තරේ ඇඳලා ඉවර කරගන්නවා. පුංචියට පුළුවන්
ටිකක් ලොකු මෝස්තර යොදා ගන්න. ඉතින් ඒ ලෙවල් වගේ වයසක ඉන්නවා නම් ඔයාලට පුළුවන් ගොඩක් සංකීර්ණ විදිහට අලංකාරව මෝස්තරේ නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට මෝස්තරේ අඳිනවයි කියන එක විතරයි. ඉතින් මම මෝස්තරේ ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ මේ මෝස්තරේ පිටපත් කරගන්න එක. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ මෝස්තරේ පිටපත් කරගන්න බෑ මේ එකකින් විතරක් කියලා. ඉතින් අපි බලමු ඒකට මොකක්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේකෙදි කාබන් කොලයක් පාවිච්චි කරලා කොටස් දෙකකට එන විදිහට ඇඳගන්නත් පුළුවන්. නමුත් ඊට පස්සේ අනිත් පැත්තට පිටපත් කරනකොට නැවත ඇඳගන්න වෙනවනේ. ඒ නිසා ඒ ක්‍රමයට අඳින්නෙත් නැතුව අපි මේ කොටසම යටපැත්තට පේන විදිහටත් ඇඳගන්නවා. ඒකට අපි කාබන් කොලේ පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති කාබන් කොලේ උඩ අතර තියලා ඒක උඩ මෝස්තර එකකේ තියලා ඒකේ තියෙන මෝස්තර ටික ඇඳට පස්සේ මෙන්න මේ විදිහට අපිට පිටපත් කරගන්න පුළුවන් වෙනවා අනිත් පැත්තට. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක කොලේ තියලා පිටපත් කරගන්න. ඉතින් දැන් අපිට පහසුයි මෝස්තරේ පිටපත් කරගන්න. ඉතින් මම මේ විදිහට ඇඳගත්ත වටේ කොටුව මකලා ඉවත් කරගන්නවා. ඉතින් ඔයාලට මේක මකලා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. කැමැති නම් විතරක් මකලා ඉවත් කරගන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සමාන බෙදාගත්ත ඉරි දෙක විතරයි. ඉතින් ඒ මෙන්න මේ විදිහට තියලා මෝස්තරේ අපිට මේක පිටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතාම පහසුවෙන් මේ මෝස්තරේ පිටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෝස්තරේ පිටපත් කරන ක්‍රම දන්නවා. ඒ නිසා මම ඔයාලට නැවත කියලා දෙන්නේ නැහැ. ඉතින් මම මෝස්තරේ කාබන් කොලේ තියලා ඇඳගත්ත නිසා මෝස්තර ඒකකයේ අනිත් පැත්තත් මෝස්තරේ තියෙනවා. ඉතින් අපිට පහසුයි එතකොට ඇඳගන්න. ඊට පස්සේ ඔයාලට මම කිව්වා කව කට්ටෙන් අඳින කොටස සමාන, يعني මුළු මෝස්තරේටම එන විදිහට කව කට්ට පාවිච්චි කරලා ඇඳගන්න කියලා. ඒ වගේම තමයි අඩිරුල පාවිච්චි කරලා ඇඳපු කොටස් ඒකකයේ ඇඳලා අඳිනකොට අඩිරුල තියලම තමයි අඳින්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකේ රවුම අඳින කොටස පැන්සලෙන් ලකුණු කරගත්ත විතර. ඒ කියන්නේ අපි පිටපත් කරනකොට ලකුණු කරගන්නවා මොන හරියෙන්ද රවුම ඇඳගන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මුළු කොලේටම එන විදිහට රවුම ඇඳගන්නවා. ඉතින් මෙහෙම ඇඳගත්තාම ගොඩක් පහසුයි. නැත්තම් ඒකකයේ පිටපත් කරන්න ගියොත් මේ රවුම සමානව ඇඳගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයාලා කව කට්ට පාවිච්චි කරලා අවසානයේට මේ විදිහට ඇඳගන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මුලින්ම මේ විදිහට ඇඳලා මෝස්තරේ පිටපත් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වගේ ක්‍රම ඉතාම වැදගත් වෙයි මෝස්තර අඳිනකොට. ඉතින් ඒ නිසා ඒව මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි අදත් ඔයාලා මගේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් කාට හරි බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් තවත් දවසක අලුත් වීඩියෝ එකක් බලන්න. ඉතින් බලන්න මම කොච්චර අපූර්වට මෝස්තරේ ඇඳගත්තද කියලා. ඉතින් ඔයාලා හැමදාම මෝස්තරයක් අඳිනකොට නිවැරදිව ඒකකයක් සකස් කරගන්න. එතකොට ඔයාලට මේ වගේ අපූර්ව මෝස්තර නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි යමු කොහොමද මම මේ බන්දේසි මෝස්තරේ පාට කරේ කියලා බලන්න. ඉතින් මම මේ ඇඳගත්ත බන්දේසි මෝස්තරේ දැන් පාට කරගන්න තමයි හදන්නේ. ඉතින් මේකෙදි බන්දේසි මෝස්තරයක් පාට කරනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් අපිට පිත්තල බන්දේසියක් නෙන්නේ. ඒ නිසා පාට කරනකොට දුඹුරු පාට ප්‍රභේද, ඒ වගේම කහ පාට, ඒ වගේ පාට තමයි යොදාගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව වෙන වෙන පාට යොදාගත්තොත් ඒකේ ස්වභාවය නැති වෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ අපිට බන්දේසියක් ඒ විදිහට, මේ කියන්නේ පිත්තල බන්දේසියක ස්වරූපයේ ඒ විදිහටම අරගන්න බැහැනේ. ඒ නිසා අපිට ඒ ළඟ පාටවල් වලින් තමයි පාට කරගන්න වෙන්නේ. ඉතින් මේකෙදි රතු, කොළ, නිල් වගේ අමු වර්ණ වගේ පාවිච්චි කරන්නේ නැතුව මෝස්තර වලට යොදන්න ඔයාලා විවිධ වර්ණ ඒවා යොදා ගන්න එපා. රතු වර්ණය යොදාගත්තත් ඒකට දුඹුරු වර්ණය මිශ්‍ර කරලා එහෙම හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම මේ මෝස්තරේ පාට කරන්න පාවිච්චි කරන්නේ බර්න්ට් අම්බර්, යෙලෝ ඕකර් සහ බර්න්ට් සීනා කියන වර්ණ තුන. ඉතින් මේකෙදි මට අවශ්‍ය වුණොත් මම අනෙකුත් කහ පාටවල් මේකට යොදා ගන්නවා. ඉතින් ඔයාලට බලාගෙන ඉන්න පුළුවන් මම කොහොමද මේ චිත්‍රය වර්ණ කරන්නේ කියලා. ඉතින් මම මේකෙදි තවත් දෙයක් ඔයාලට කියන්න කැමතියි. ඔයාලා මේ වගේ මෝස්තර පාට කරනකොට ඇක්‍රිලික් වර්ණ යොදා ගන්නවා නම් ඔයාලට ගොඩක් පහසු වෙනවා මෝස්තර පාට කරගන්න. ඉතින් මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඉක්මනින් වේලෙන ගතිය.
ඉතින් ඒ නිසා ගොඩක් පහසුයි මෝස්තරයක් ඇඳලා අපිට ඉරි ඇඳ ගන්න උනත් පහසුයි ඇක්‍රිලික් වර්ණ පාවිච්චි කරනවා නම්. ඉතින් ඒකේ තියෙන ලොකුම වාසිය තමයි මේ වගේ මෝස්තරයක් ඇඳුත් අපි දැන් බන්දේසියක එකම පාටක්නේ තියෙන්නේ. එතකොට අපිට මේ මුළු බන්දේසියටම පසුබිම් වර්ණයක් විදිහට yellowක හරි වෙනත් yellow වර්ගයක් හරි යොදා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපිට දුඹුරු වර්ණයෙන් ෂේඩින් කරලා අපේ මෝස්තරය අවශ්‍ය කොටස් මතු කරගෙන ඉරි අඳින වැඩේ කරගන්න ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒකත් ඔයාලට මතක් කරනවා උත්සාහ කරලා බලන්න මේ වගේ වර්ණ යොදාගෙන ඔයාලට පුළුවන් ද කියලා මෝස්තර අඳින්න. අනික දියසායන් වලින් දැන් අපි මේකේ සම්පූර්ණ මෝස්තරේටම වර්ණයක් යොදාගෙන ෂේඩින් කරන්න ගියොත් අපිට ගොඩක් අපහසුයි. මොකද යට පාට කරලා තියෙන වර්ණය උඩින් මතු වෙනවා වතුරත් එක්ක දිය වෙන ගතිය වැඩි. ඒ නිසා තමයි ඇක්‍රිලික් වගේ දෙයක් යොදාගත්තොත් ගොඩක් පහසු වෙන්නේ. මොකද එකපාරක් ගාපු වර්ණයක් නැවත වතුර වැටුණයි කියලා දිය වෙන ගතියක් නැහැ ඇක්‍රිලික් වර්ණවල. ඉතින් ඒකත් මතක තියාගන්න ඔයාලා උත්සාහ කරලා බලන්න මේ විදිහට අඳින්න. ඉතින් මම වර්ණ කරන මේ මෝස්තරේ දියසායම් වලින් තමයි වර්ණ කරන්නේ. ඔයාලට බලාගෙන ඉන්න පුළුවන් කොහොමද මම මෝස්තරේ වර්ණ කරන්නේ කියලා.